අපි රංජන් රාමනායක ගරු මන්ත්‍රීතුමාට ශ්‍රේෂ්ඨාධිකරණය එතුමාට තීන්දුවක් ලබා දීලා තිබෙනවා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව ඉතින් මම හිතනවා ඒක ඉදිරියේදී නීතිඥවරුන් එක්ක අපි සාකච්ඡා කළ යුතුයි මේ සඳහා අපි ගත යුතු තවත් ක්‍රියාමාර්ගයන් තියෙනවද නීති ශාස්ත්‍රය තුල එවැනි සාකච්ඡාවකින් තුල බසු බලන්න ඕනේ අපි කොහොමද මේක කරන්නේ කියලා අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි තීන්දුව දෙනකොට අපිට පේනවා මේ රටේ පරරාජ සිංහම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට ඒකේ සැකකාරයක් හැටියට පිල්ලයන් මැතිතුමාව නීතිපති දෙපාර්තමේන්තුවම නම් කරලා ඔහුව ඒකේ සැකකාරයක් හැටියට ඒ නඩුව ගොනු කරලා තිබුණා. දැන් පිල්ලයන් මැතිතුමා සැකකාරයක් හැටියට හිටපු නඩුව අද වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුව නැවත ඒ නඩුව ඉල්ලාස් කරගන්නවයි කියන වාර්තාව පළ වෙලා තිබෙනවා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ නීති රංජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිකාරයේ කියලා තීන්දුව ගන්නකොට අර මේ පරරාජ සිංහම් මන්ත්‍රීතුමාව ඝාතනයට ලක් කළයි කියන සැකකාරයෙක් හැටියට හිටපු පිල්ලයන්ව මේ නීතිපති දෙපාර්තමේන්තුව නිදහස් කරලා යවන්න අද කටයුතු කරගෙන යනවායි කියන එක වාර්තා වෙලා තිබෙනවා. ඊළඟට අපිට පේනවා විශේෂයෙන්ම මරණ දණ්ඩයට ලක් වෙලා හිටපු අර ප්‍රේමලාල් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා සැසිවාරවලට සහභාගී වෙන්න පුළුවන් ඉඩපඩ ප්‍රස්තාව ඔහුට ලබා දීලා තිබෙනවා. එතකොට අපිට පේනවා මේ තීන්දුව තීරණ ගැන අපිට බලනකොට විශේෂයෙන්ම ඒක කීප තැනකින් හා කීප ආකාරයකින් ක්‍රියාත්මක වෙනවයි කියන එක තමයි අපිට අද පේන්න තිබෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන්ම මෙවැනි දේවල් ගැන අපි අධ්‍යයනය කරලා ඉදිරියේදී අපි මේ පිළිබඳව අපි ගත යුතු ක්‍රියාමාර්ග අපි ගන්නවා. Breaking.lk